අපි කාලය කියන සංකල්පය හදාගෙන තියෙන්නේ මේ වෙනස් වීම කියන එක තීරුම් ගන්න. වෙන වෙනටත් නෙමෙයි. දැන් ලෝකයේ ගත්තොත් එහෙම නිව්ටන් ගේ සුසමාදර්ශය කියන එක නැත්නම් නිව්ටන් ගේ මුළු මේ ප්‍රවාද ටික සංකල්ප ටික ඔක්කොම ගොඩනැගලා තියෙන්නේ යම් කිසි සුසමාදර්ශයකට. පැරඩයිම් කියලා මේ ඉංග්‍රීසියෙන් කියන මේ ලංකාවේ තියෙන මිනිස්සු ලොකුවට කතා කරනවා පැරඩයිමේ කියලා. පැරඩයිමේ කියවට මොකටද තේරෙන පැරඩයිමයක් නෑ. හරි. ඒක මම දන්නා ඔය මේ මහ විද්වත් නෝනලා පැරඩයිම පැරඩයිම් වෙනසක් පැරඩයිම් චේන්ජ් කියන කතා කරනවා. මේක නිකන් අර කොකා කෝලා වල ඉඳලා පෙප්සි කෝලා වලට යන එකත් ඒගොල්ලෝ හිතන්නේ පැරඩයිම් වෙනසක් කියලා. නමුත් නිව්ටන්ගේ පැරඩයිම් මොකද්ද කියලා අහුවොත් නිව්ටන්ගේ සමාදර්ශය මොකද්ද කියලා අහුවොත් එහෙම ඔය පඬිතුයෝ ගේ දෙනකොට උත්තරයක් දෙන්න පුළුවන්ද? නිව්ටන්ගේ සමාදර්ශයේ තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ අපෙන් බාහිරව ලෝකයක් තියෙනවා කියන එක. ඒක තමයි මූලික දේ. ඒ ලෝකය මම හරිද බුරුද්ද වැරදිද මොනවද කියලා කියන්නේ මෙතන මේ නිව්ටන්ගේ කතන්දරය මම කියන්නේ. අපෙන් බාහිරව නැත්නම් නිරීක්ෂකයන්ගෙන් බාහිරව ලෝකයක් පවතිනවා. මේ ලෝකයේ අවකාශය කියලා දෙයක් තියෙනවා. මේක නිර්පේක්ෂය. නිර්පේක්ෂ අවකාශයක් තියෙනවා. නිර්පේක්ෂ අවකාශය කියලා කියන්නේ ඒකේ තේරුම තමයි අපි හැම එක්කෙනාටම එකම විදිහට තමයි අවකාශය පේන්නේ, මනින්නේ. මමංගල 12ක් කියලා කිව්වොත් එමේ යම් කිසි ලක්ෂ දෙකක් අතර දුර තවත් මිනිහෙක් කියන්නේ මේ ලක්ෂ දෙක අතර දුර අංගල 12යි. නිර්පේක්ෂ අවකාශයක් තියෙනවා. ඒ නිර්පේක්ෂ අවකාශයෙන් නිරපේක්ෂව කාලය ගලාගෙන යනවා. ඒ කාලය ගලාගෙන යන එකත් නිරපේක්ෂයි. මම තත්පර 10යි කිව්වොත් එමේ අනිත් මිනිහත් කියන තත්පර 10යි කියන අපිට ඔළුවස හදා ගන්න පුළුවන්. මේ ඔළුවස අත්තාම මගේ ඔළුවසේ තත්පර 10යි කියලා කියන ඒ කාල ප්‍රාන්තරය තවත් මිනිහෙකුගෙත් ඒ කාල ප්‍රාන්තරය. ඒතර මේ අපෙන්තරෝ ලෝකයක් තියෙනවා. ඒකේ අවකාශය තියෙනවා, කාලය තියෙනවා. කාලය ගලාගෙන යනවා. ඊළඟට මේකේ වස්තු තියෙනවා. ඒක ජාති වස්තු අංශු තියෙන පුළුවන්, වස්තු තියෙන පුළුවන්, ලොකු අංශු තියෙන පුළුවන්, සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන පුළුවන්, ග්‍රහ වස්තු තියෙන පුළුවන්, වන්දාගෙන තියෙන පුළුවන්, එක එක දේවල් තියෙනවා. දැන් ඕක තමයි කතාව. මේක තමයි මේ පරමාදර්ශය මූලික කරුණු ටික. ඕ අයින්ස්ටයින් නැති කිරුවා ක්වොන්ටම් යාන්ත්‍රිකයට යනකොට ඒක තවත් වෙනස් වුණා. සම්පූර්ණයෙන්ම සුමාදර්ශ දැන් නැහැ. නමුත් මේ සුසමාදර්ශයෙන් නිව්ටන් කරන්න හැදුවේ මොකද්ද? මේ වස්තු වෙනස් වෙනවනේ. දැන් මේ එක වස්තුවක්වත් වෙනස් වෙලා තිබුණේ නැත්නම් වෙනස් වුණ නැත්නම් මේ අවකාශය සහ කාලේ නිව්ටන් අවශ්‍ය නැහැ. නිව්ටන් කෙනෙක් එන්නේ නැහැ. නමුත් නිව්ටන් කෙනෙක් ආයේ මොකද මේ අවකාශයේ මේ වස්තු අංශු වෙනස් වෙන නිසා එක තැනක ඉන්නේ. එක තැනක ඉන්නේ නැති එකයි මෙතන ප්‍රධාන කාරණේ. ඊළඟට එක තැනක හිටියත් මිනිස්සු වයසට යනවා. හරි. උටු දිරාපත් වෙනවා. නයිකුත් දේවල් ඒ විදිහ වෙනස්කම් සිද්ධ වෙනවා. අවකාශයේත් වෙනස්කම් සිද්ධ වෙනවා. කාලයේත් වෙනස්කම් සිද්ධ වෙනවා. දෙකේමත් වෙනස්කම් සිද්ධ වෙනවා. දෙකම ගත්තහම. ඉතින් ඕක තේරුම් ගන්න තමයි නිව්ටන් මේක එක කතන්දර හැදුවේ. ඒක කතන්දරනේ. ඇයි මේ වස්තු මේ එක තැනක ඉඳලා තවත් තැනට යන්නේ? ඇයි මේව ඒකාකාරව යන්නේ? ඒකාකාරව යන්න පුළුවන්ද? බැරිද? ඒකාකාරව යන්නේ නැතිකොට මොකද ඒකට හේතුව? මොන හේතුව යන්න පටන් ගත්තා? ඊයන ඉතින් නිව්ටන් එයාගේ ওই චලිත සමීකරණ. නැත්නම් මේ චලිත සමීකරණේ චලිත නියම, නිව්ටන්ගේ චලිත නියම. සහ ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාහය වයිකාව කරන ලොකු කතන්දරයක් ගොඩනැග ලොකු කතන්දරයක්. ඒ ලොකු කතන්දරේ කතන්දර කීපයක් තියෙනවා, රාශියක් තියෙනවා. ඒ රාශියත් එක තමයි යන්නේ. හොඳ මේකේ වැදගත්ම කතන්දරයක් එමුණත් සංකල්පය තමයි කාලය කියන්නේ. දැන් නිව්ටන් හිතනවා මේ කාලය කියලා එකක් තියෙනවා කියලා. මේකයි වැදගත්. නිව්ටන් විතරක් නෙමෙයි. බටහිර විද්‍යාඥයෝ අදත් හිතනවා කාලය කියලා එකක් තියෙනවා කියලා. මේ මිනිස්සු කොච්චර මේ ගැන හිතනවද, එහෙම නැත්නම් ඒකෙන් කොච්චර වශි වෙලා තියෙනවද කියනවා නම් මේ මිනිස්සු හිතන කාලය පවතිනවා. කාලය පවතිනවා. සහ මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක්. ඇයි මේ කාලය එක පැත්තකට විතරක් ගලාගෙන යන්නේ? ඇයි කාලය ඉස්සරහට යන්නේ? කාලය පස්සට යන්නේ නැත්තේ මොකද? දැන් අවකාශය අපිට
මේ පැත්තට යන්නත් බලන මේ පැත්තට යන්නත් බලන උතුරට යන්න බලන දකුණට යන්න බලන නැගෙනහිරට යන්න බලන බටහිරට යන්න බලන උඩට යන්න බලන පල්ලෙට යන්න බලන කාලේ කාලේ එක පැත්තකට විතරයි යන්නේ. ඒකත් බොරු කතාවක්. කාලේ එක පැත්තකට යන්නේ නැහැ. කාලේ අපි වෙත ගලන් එනවා. එහෙම කිව්වොත් හරි. අපිට කාලේ එනවා වගේ දැනෙන නැත්නම් කාලයක් තියෙනවා වගේ දැනෙන දැනෙනවා කියන එකත් බොරු කතාවක්. ඒකත් අපිට කුරුදු කරපු කතාවක්. කාලය කියලා එකක් තියෙනවා කියලා. මේ කාලය දැන් ඕක උඩ මිනිස්සු වටේර මිනිස්සු කාල හීය කියලා සංකල්පයකට යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ arrow of time. මේක නෙමෙයි ඊතලයක් වගේ කාලය ගමන් කරන දිකට කාල හීය කියන සංකල්පයකට තියෙනවා. මේවත් එක තමයි නිව්ටෝනීය සුසමාදර්ශයේ ගොඩ නැගිලා තියෙන මේ නිව්ටෝනීය සුසමාදර්ශයේ තමයි මේ ඔක්කොම තියෙන්නේ. දැන් නවුත් දැන් මේට අවුරුදු නිව්ටන්ට බොහොම ඉස්සර මේ බුද්ධකෝ සාමුදුර හිටිය නිව්ටන් 1642 උපන් කියන විදිහට නම් අත්තල් දවසේ උපන්. මේ කැලෙන්ඩර වෙනස්. ඒ කාලේ කැලෙන්ඩරය දැන් කැලෙන්ඩර වෙනස්. ඒ කොයි හේට වෙතත් මේ ඊට ඉස්සර බුද්ධකෝ සාමුදුර 5 වෙනි සියවසේනේ. එතකොට අවුරුදු 1100 200ක් විතර ඉස්සර. නිව්ටන්ට ඉස්සර. බුද්ධකෝ සාමුදුරු අටුවාවක අත්තසාලිනී කියන අටුවාවේ ලියලා තියෙනවා කාලයේ පඤ්ඤත්යක් කියලා. දැන් බුද්ධකෝ සාමුදුරු අපි හැමෝම නම නෙමෙයි ඒකත් පිළිගන්න ඕන. බුද්ධකෝ සාමුදුරු ආන්ද්‍ර ප්‍රදේශයේ ඉඳලා ලංකාවට වැඩම කරපු සාමුදුරු නමක්. ආන්ද්‍ර ප්‍රදේශයේ තෙලිඟු භාෂාව කතා කරපු ඔය ශ්‍රී වික්‍රමරාජ සිංහලගේ ඉහළ උතුම් මිත්‍යෙක් වෙන්න ඇති. තෙලිඟු කතා කරපු එක්කෙනෙක්. ඉතින් උන්වහන්සේ මේ කියලා දෙනවා පඤ්ඤත්යක් කියලා. කාලයන් පඤ්ඤත්යක් කියන්නේ පණවපු දෙයක්. අපි පණවපු දෙයක්. අපි පණවන සංකල්පයක් කියලා. දැන් ඒක තමයි ප්‍රශ්නේ. දැන් එතකොට දැන් එහෙමනම් මොකද මේ වෙන්නේ? අපි කාලය කියන පඤ්ඤත්යක් කරගත්තේ කාලය පඤ්ඤත්යක් හැටියට පැකියරගත්තේ නැත්නම් පැනෙව්වේ මොහොකටද? මේ වෙනස කියන එක තේරුම් ගන්න. වෙනස් වෙනවනේ. මේක අපිට තේරෙනවා. මිසුන්ගේ මේ මනසට මනසටත් ඒ වගේම පංචේන්ද්‍රියවලට ගෝචර වෙන දෙයක් තමයි වෙනස් වෙන කියන්නේ. මෙතන තියෙන වස්තුව දැන් තව ටිකකින් තවත් වෙනකයි. උල්ගෙඩිය උඩ තිබිලා පල්ලෙහාට එනවා. ඒක වෙනසක්. හරි. අපි මහලු වෙනවා. උටු දිරල යනවා. මේ ඔක්කොම හරි. මේ වෙනස. මේ වෙනස දැන් නිව්ටන්ට අනුව වෙනස වෙන්නේ කාලයයි. නමුත් අපිට අනුව නැත්තම් මේ සිංහල සංස්කෘතියට අනුව වෙනස නිසා තමයි කාලය කියන සංකල්පය ඇති කරගෙන තියෙන්නේ. වෙනස තමයි මෙතන අපිට පේන්න තියෙන්නේ. වෙනස නිසා සංකල්පයක් ඇති කරගෙන තියෙනවා. මෙතන ඊට උදෙනින් එහාට ගියාම ඊටත් වඩා ප්‍රශ්නක් තියෙනවා. වෙනස සිදුවන්නේ අංශුවකටද? වෙනස් වෙනවා කියන්නේ මොකද්ද? මේ ඉතාමත්ම මේ වැදගත් සංකල්පයක්. දැන් අපි මේ දැන් අපි සංකල්ප හදන්නේ නැති මිනිස්සුනේ සිංහල බෞද්ධයෝ. ඒ කාලෙක නම් සංකල්ප හදලා තියෙනවා. මට හිතෙන්නේ මේ බොහොම කාලයකට ඉස්සර අපි එක තැන් දැනකටපත් වෙන්න ඉස්සර සංකල්ප හදලා තියෙනවා. වෙනස කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඕක හරි ලොකු ප්‍රශ්නයක්. වෙනස් වෙන්නේ දැන් මම වෙනස් වෙනවා කිව්වොත් එහෙම මම පොඩි කාලේ හිටියා මේ බිලිදුවේ හිටියා ඊට පස්සේ ළමා වියේ හිටියා තරුණ වියේ හිටියා මැද වියේ හිටියා දැන් මහලු වියේ ඉන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් මමද වෙනස් වෙලා තියෙන්නේ? මෙන්න මේකයි ප්‍රශ්නේ. මම වෙනස් වෙලාද? මම වෙනස් වෙලා කිව්ව ගමන් මොකද්ද කියන්නේ? මම කියලා කෙනෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා. ඔන්න ප්‍රශ්නේ. එතකොට මම වෙනස් වෙනවා කිව්වොත් එහෙම නැත්නම් මං ඉස්සෙල්ලා කිව්වා දැන් පුටුව වෙනස් වෙනවා, පුටුව දිරා යනවා. මේ වැරදි කතා. පුටුව දිරාපත් වෙනවා කිව්වොත් මම වෙනස් වෙනවා කිව්වොත් මම මහලු වෙලා කිව්වොත් එහෙම එතන උපකල්පනයක් තියෙනවා. මම කියලා එක්කෙනෙක් ඉන්නවා. නොවෙනස් වෙන මමක් ඉන්නවා. මේ මේ දිරා යන පුටුව අස්සේ පුටුවක් තියෙනවා. මේ මේ ආත්මවාදී සංකල්ප දැන් ඕක තමයි ලොකු ප්‍රශ්නේ. ඉතින් මේ වෙනස් වෙනවයි කියන එක
අවුරුදු ගාන තිස්සේ අපේ හාමුදුරුවරු කතා කිරුවා. කතා කරලා එක්තරා කාලයකදී හාමුදුරුවරු එක සංකල්පයකට ආවා. එක ලස්සන දෙයක් ගොඩනැගුවා. මේක ලංකාවේ ගොඩනැගපු එකක්. මේක තමයි වැදගත්ම දේ. මොකද්ද වෙනස්? දැන් බෞද්ධ හැටියට වෙනස් වෙන දෙයක් නැහැනේ. අනාත්ම කතා කරන මිනිස්සුන්ට පුළුවන් ද කියන්නේ මම වෙනස් වෙනවා, පුටුව වෙනස් වෙනවා, මෙහෙම එක බෑනේ. මේ නිව්ටන්ට හාත්පසින් වෙනස් දෙයක්. නිව්ටන් මේ බොරු කතන්දර කියලා. නිව්ටන් බොරු කතන්දර කිව්වට 1642 න් පස්සේ ඉබදිලා ඉතින් අපි ඒව හිතලා මේව හරි කියලා. මේක අපේ තියෙන කර්මයනේ. නමුත් දැන් වෙනස් වෙනායි කියන එක කතා කරාම අංශුවක් වෙනස් වෙන්න පුළුවන්. මම වෙනස් වෙන්න පුළුවන්. බෑනේ. ඉතින් මහාවියාරය හැමදෙරෝ වෙනස් වෙනවායි කියලා තිබුණු මේ සංකල්පය වෙනස් කරුවා. මේක වැදගත්. මගේ මම ඉතාමත්ම මේ බොහොම මේ රසවිඳින සංකල්පයක් මේක. රසවිඳින සංකල්පය. සංකල්ප රසවිඳින දැනගන්න ඕනේ. ඒකත් වැදගත්. සංකල්ප නිකන් මේ තියනට ආවට ගියාට තියෙන ඒවා නෙවෙයි. ඒවත් රසවිඳින පුළුවන් වෙන්න ඕනේ. මේ වෙනස් වෙනවා කියන සංකල්පය වෙනස් කරුවා අපේ හැමදෙරෝ. මේක වැදගත්. ඉස්සර වෙනස් වෙනා කියන සංකල්පය තිබුණේ අර මම කලින් කිව්ව එක. මම වෙනස් වෙනවා, පුටුව වෙනස් වෙනවා මේ විදිහට. දැන් සංකල්පය මොකද්ද? එහෙම අංශුවක් නැහැ. එහෙම අංශුවක් නැතදී ඒ අංශුව අපි මේ වැරදියට හිතාගෙන තියෙන ඒවානේ. අපි මේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නිසා ඇති කරගත්තු දේවල්. මේක මේ අංශුවට පටිච්චසම්පාදයේ යෙදුණා නෙමෙයි. අංශුව කියන සංකල්පය හදාගන්න අපිට මේ ක්‍රියාවලියට මේ පරිසම්පාදිය උදාට අංශුව කියන එකක් නැහැ. ඒ අංශුව කියන එක හදාගන්නේ අපේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියලා කියන්නේ අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරෙන්නේ නැහැ. ඇත්ත කතාව ඒක. අපි අනිත්‍ය කියලා කියන්නේ මේ වෙනස් වීම නේ. වෙනස් වීම නම් අපිට තේරුණානේ. මේ වෙනස් වෙන තේරුණා ගැත්තේ කියලා අපිට නිවන් දකින්නකොට නිවන් අවබෝධ වෙන්නේ නැහැනේ. ඉතින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරෙන්නේ නැති නිසා අපි සංකල්ප හදන අවිද්‍යාව පත්‍ය සංකාර කියන එක. ඉතින් ඒ සංකාරයක් තමයි, ඒ හදපු සංකල්පයක් තමයි මේ අංශුව කියන එක. එමු නැත්නම් පුටුව කියන එක, මම කියන එක. මේ ඔක්කොම අවිද්‍යාව නිසා ඇති වෙන. දැන් අපි හඳුරු මොකද්ද කිරුවේ? ආ මේ අංශු පවතින්නේ නැහැ කියලා කිව්වා. අංශු පවතින්නේ නැහැ එහෙනම් වෙනස් වෙනවා කියන්නේ මොකද්ද? මේ අංශුව තිබුණා නැති වුණා. මේ අංශුව තිබුණා ඇති වුණා. මේ අංශුව තිබුණා ඇති වුණා නැති වුණා. මේ ඇති වෙලා නැති වෙලා යන මේ પરම්පරාවක් අපි සැලගෙනවා. අංශුවක් හැටියට, එහෙම නැත්නම් වස්තුවක් හැටියට, මම හැටියට. දැන් අර තොරණේ විදුලි බබුල පත්වෙවි නිවෙනවනේ. පත්වෙවි නිවෙනකොට මේ බබුල විදුලි බබුල පත්වෙලා නිවෙන. ඊළඟ එක පත්වෙලා නිවෙන. ඊළඟ එක පත්වෙලා නිවෙන. දැන් අපිට හිතෙන්නේ මොකද්ද? මේ ධාරාවක් මෙහෙම යනවා කියලානේ. මේ තොරණ බලන් ඉන්න පොඩි ළමයි හිතන්නේ, පොඩි ළමයි හිතන ලොකු මිනිස්සුත් හිතන්නේ හිතෙනවනේ සමානන්නේ. මේ ධාරාවක් යනවා. නමුත් ධාරාවක් යනවද? නැහැ. මේක ඇති වුණා නැති වුණා, මේක ඇති වුණා නැති වුණා, මේක ඇති වුණා නැති වුණා, මේක ඇති වුණා නැති වුණා. ඊ ඇතිවීම නැවත. මේක ඇති වෙලා කොච්චර කාලයක් පවතිනවද කියන එක ඊළඟ ප්‍රශ්නේ. එතනදි ෂණවාද එනවා නේද? ඒ ෂණවාදයට අහු වුණා අපේ හාමුදුරුවොත්. ඒක නැහැ කියනත් බෑ නේද? අපේ ථේරවාදී හාමුදුරුවොත් ෂණවාදයට අහු වුණා. ඒකත් හරි නැහැ. අපිට ඒකත් වර්ධනය කරගන්න පුළුවන් බැරි දෙයක් නෙමෙයි. ෂණවාදේ නැතුව මේක කොහොමද කරගන්නේ කියන එක අමාරු කාරණාවක් නෙමෙයි. නමුත් ෂණවාදයට තහවුන ෂණවාදයට අහුන කොහොම හරි මේ මේකක් ෂණයක් හරි පවතිනවාද අන්න ඒක හරි. නමුත් ඒ ෂණයක් හරි පවතිනවා කියලා හිතාගෙන තමයි දැන් මේ කතන්දරේ ගොඩනගලා තියෙන්නේ. මේක ඇති වුණා, ෂණයක් පැවතුණා, නැති වුණා. මේක ඇති වුණා, ෂණයක් ඇති වුණා, නැවතුණා. මේ ඇතිවීමෙන් නැතිවීමෙන් පවතිනා වූ මේ ක්‍රියාවලිය අපි එකක ක්‍රියාවලියක් හරිද ගන්නවා. ඕක තමයි ප්‍රශ්නේ. එකක් තමයි මේ වෙනස් වෙන්නේ කියන ක්‍රියාවලියකට, ඒ සංකල්පයකට අපි යනවා. ඕකයි මේ වෙනස් වීම කියන එක, වෙනස් වීම කියන සංකල්පය අපේ හාමුදුරුව වෙනස් කරුවයි කියලා මම කියන්නේ ඒකයි. මේ ඒක බොහොම ඉස්සර සිද්ධ වෙච්ච දෙයක්. අනුරාධපුර කාලේ වෙච්ච දෙයක්. ඉතින් මේ කතාව පොඩි ප්‍රශ්නයක් තියෙනවා තාම. ඒ ශනවාදය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් නැති කරන්න පුළුවන්. ඒකත් අපිට නැති කරලා මේක සිංහල බෞද්ධ සංස්කෘතියක ඔබ හදා ගන්න පුළුවන් බැරි කමන්නේ. නමුත් අපි ඉස්සෙල්ලා මේක තේරුම් ගමු. ඉස්සෙල්ලා ඒකට එන්නේ ඉස්සෙල්ලා මේක තේරුම් ගමු. මේ වෙනස් වෙනවායි කියලා කියන්නේ මොකක්ද? වෙනස් වෙන මම කියලා කියන්නේ නැහැ. මම කියන එක අපි
හදාගත්ත සංකල්පයක් ඕක. මේ තව උගා දේවල් තියෙනවා ගැන කතා කරන්න. මේ විශේෂයෙන්ම දැන් අලුත් මේ බටහිර විද්‍යාව, මම බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියලා දන්නවා. නමුත් මම බටහිර විද්‍යාව කියවන එක නොකියව ඉන්නේ. ඒක ගැන මේ අලුත්ම ගිසුමානේ තියෙන දේත් මම අද කියවනවා. ඒක ඒක එහෙම තමයි. ඒකට මගේ ආසාවක් නැහැ. එහෙම ආසාවක් නැති වුණාට ඒක රස විඳින්න මට පුළුවන්. රස විඳිනවා කියන්නේ එකක්, ආසාවක් ඇති කරගන්නවා කියන්නේ තවත් එකක් නේ. හරිද? මට රස විඳින්න පුළුවන්. බුදුහාමුදුරුවොත් මේ පංචසිකයගේ සංගීතයේ රස විඳ, නමුත් ඒකට ඇලුන්නේ නැහැ. මේ වෙනස තේරෙන්නෙත් නැන්නේ මේ සමහර පඩියන්ට. ඒක නෙලා තියෙන්නේ. ඉතින් අපි කොහොම හරි මේ සංකල්ප වර්ධනය කරගමු. ඒක ඉතින් ඒ සඳහා පිරිසක් බිහි වෙන එක තමයි මේ සම්පූර්ණ කතන්දරේ එන්නේ. මේ සඳහා අපි පිරිසක්, ඒ කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුළේ ඉඳගෙන මේවා කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න එක තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් අපි බලමු මේ වෙනස් වීම පිළිබඳව, මේ කාලය පිළිබඳ සංකල්පය. මේ මම කියාගෙන ආවේ දැන් මේ තියෙන කෘත්‍රිම බුද්ධිය කියන එක. මේකේ අපි යමක් අඳුරගන්නේ කොහොමද? මේ පැටර්න් රෙකග්නිෂන් කියලා තියෙන, නැත්නම් මේ රටා අඳුනා ගැනීම. රටා අඳුනා ගැනීමේදී පරිගණකය කොහොමද වැඩ කරන්නේ? මේ රටාවයි සම්පූර්ණයෙන්ම සමාන වෙන්නේ නැහැනේ කවරදාකවත්. නමුත් මේ වට යම් කිසි සම්භාවිතාවන් තියෙනවා. මේ සම්භාවිතාවන් එක්ක තමයි මේක මේකෙම දෙයක් හැටියට, නැත්නම් මේක මේකේ වර්ධනයක් හැටියට, විකාශනයක් හැටියට තේරුම් ගන්න. නැතුව මේ දැන් ඔය පික්සල් කියලා කතාවක් තියෙනවානේ. පික්සල් එක පික්සලයක් ගත්තොත් අනෙක් පික්සලයකට වෙනස්, පොඩ්ඩක් හරි වෙනසක් තියෙනවා. නමුත් මේ පික්සල් එකෙන් අනිත් පික්සල් එකට යන්නේ කොහොමද? මේක දැන් මගේම රූපගමුකෝ. මේ දැන් මෙතන වීඩියෝ එකේ නානේ. මේ වීඩියෝ එකේ එක එක පික්සල් ගත්තොත් තියෙන ඒවා වෙනස් වෙනවා. නමුත් මේ වෙනස් වෙන එක පිටිපස්සේ කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා කියලා අපි හිතනවානේ. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. කෘත්‍රිම බුද්ධියට තියෙන ප්‍රශ්නේ මේ ආත්මවාදී ප්‍රශ්නේ. එක පිටිපස්සේ තියෙන එක කෘත්‍රිම බුද්ධිය සංඛ්‍යානිය අනුව තීරුම් ගන්නවා. මෙන්න මෙච්චර ගාණක් තියෙනවා නම් මේක අපිත් ඒ වගේ සංකල්පයක් තමයි මේ ගොඩනගගෙන ඉන්නේ. මේ ඔක්කොම ඊට පස්සේ කවුරු හරි ඉන්න, ඒක සංඛ්‍යානේ නෙමෙයි. ඒක අර අවිද්‍යාව නිසා ඇති වෙන එකක්. අවිද්‍යාව පත්‍ය සංඛාර උප තමයි කතාව. ඉතින් ඔය කාලය පිළිබඳ ප්‍රශ්නය විදිහට තියෙනවා. ඒ කාලය පිළිබඳ ප්‍රශ්නය බුද්ධඝෝෂාමඳුර යම් ප්‍රමාණයකට ඕක අපිට විශ්සලා දුන්නා. එතකොට ඊට ඉස්සර ඊට බුදුහාමුදුරුවෝ යම් ප්‍රමාණයකට වෙනස කියන සංකල්පය වෙනස් කියලා දුන්නා. නමුත් තාමත් ඒක තව පොඩ්ඩක් තියෙනවක තවත් වර්ධනය කරගන්න අපි ඒක වර්ධනය කරමු.